සුබ මධ්‍යහනක්. ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ලොවම හැඬ වූ තමිල්නාඩු දරුවා. ආපදා සහන සලසන්න නාවික හමුදාව සීරුවෙන්. විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් වැඩ අරඹයි. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන පන්දුවාර 20-20 තරගය හෙට. ලෝකවාසී මිලියන ගණනක් ජනතාවගේ ප්‍රාර්ථනාවන් සහ ගලවා ගැනීමේ උත්සාහයන් ව්‍යර්ථ කරමින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයේ උමගක සිර වූ දෙහැවිරිදි සුජිත් සිය දිවියෙන් සමුගත්තා. කැලඹිලි ස්වභාවයේ අරාබි මුහුද දෙසට ගමන් කළද අද සහ හෙට දිනයන්හි දිවයිනේ ප්‍රදේශ රැසක අධික වැසි ඇතිවන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ත්‍රිකුණාමලයේ සිට හම්බන්තොට සහ ගාල්ලහරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශයන්වල සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව විමසිලිමත් විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ. අද දිනෙත් පෙරදින හා සර්වසම කාලගුණික තත්ත්වයක් තියෙනවා. දිවෙනට දකුණු මුහුදු තීරයට ඔබ්බෙන් පිහිටි ගැමුරු මුහුදේ තමා මේ කැළඹීම් ස්වභාවය තියෙන්නේ. හැබැයි දැන් මේක අරාබි මුහුදු කර දක්වා ගමන් කරමින් පවතිනවා. හෙට දිනේ වෙනකොට මේක දිවයිනෙන් ඈතට ගමන් කිරීමක් තමයි පෙන්නුම් කරන්නේ. මේකේ වක්‍ර බලපෑම හේතු කොටගෙන අද දිනෙත් අපි බලාපොරොත්තු වෙනවා දිවයිනේ දකුණු අර්ධයේ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයක්. තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. නැගෙනහිර, ඌව, දකුණු සබරගමු වගේ පළාත්වල තිසු පළාත්වල ගත්තම අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක తాවකාලිකව තද සුළං ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. ත්‍රිකුණා මලයේ ඉඳන් ගාල්ලහරහා පුත්තලම දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල තද වැසි බලාපොරොත්තු වෙනවා. අපි විශේෂයෙන්ම කියන්න ඕනේ සුළඟේ වේගයත් ඒ හා සමානව වැඩි වීමකට ලක් වෙන්න පුළුවන්. දිවයිනේ ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතිනවා. මතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟේ අතුගංගාවක් වන කිරම ආර ඔය මුලටියන කමරුපිටිය ප්‍රදේශයෙන් පිටාර ගලා තිබෙනවා. ඒ හේතුවෙන් මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ පහත් බිම් රැසක්ද තවමත් ජලයෙන් යටව පවතිනවා. වක්වැල්ල, හිරිබුර ඇතුළු මාර්ග කිහිපයක්ද ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. බලපිටිය ගිනිගල්කන්ද ප්‍රදේශයේ කන්දක් නායාමේ අවධානමට ලක්ව තිබෙනවා. එම අවට ජනතාවට නිවෙස් වලින් ඉවත් වන ලෙසයි ආපදා කළමනාකරණ ඒකකයේ දැනුම් දී තිබෙන්නේ. තංගල්ල වීරකැටිය ප්‍රධාන මාර්ගයේද ජලයෙන් යටව පවතිනවා. තංගල්ල නලගම ප්‍රදේශයේ සහ වෙලියත්ත සිටිනමලුව ප්‍රදේශයේ නිවාස කිහිපයක් ජලයෙන් යටව පවතින අතර ඔවුන්ට අත්‍යවශ්‍ය ආහාර ඇතුළු ද්‍රව්‍ය ලබා දීමට පියවරගෙන තිබෙනවා. මේ අතර තිස්ස වැව ඇතුළු වැව් රැසක් වාන් මට්ටමට පැමිණ තිබෙනවා. යෝද වැව, පන්නේගමුව, වීරවිල වැව ඇතුළු වැව් වාන් දැමීමට ආසන්න බැවින් පහත් බිම්වල සිටින ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස තිස්ස මහරාම වාරිමාර්ග ඉංජිනේරුවරයා දැනුම් දෙනවා. අයහපත් කාලගුණයේ හේතුවෙන් වවුනියාව ප්‍රදේශයේ කුඹුරු විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා. අධික වර්ෂාව හේතුවෙන් නැතිවිය හැකි ස්වභාවික විපත් සඳහා පෙර සූදානමක් ලෙස හඳුනාගත් ස්ථාන සඳහා සහන කණ්ඩායම් යොමු කිරීමට නාවික හමුදාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව තවලම සහ නෙළුව ප්‍රදේශවලට විශේෂ කණ්ඩායම් යොමු කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. අපද්‍රව්‍ය එක් රැස්වීම හේතුවෙන් ජලය බැස යාම අවහිර වී ඇති ස්ථාන පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඕනෑම ආපදා අවස්ථාවකදී ජනතාවට සහන සැලසීමට අවශ්‍ය සහාය ලබා දෙන බව නාවික හමුදාව පවසනවා. මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසක ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් අනතුරු ඇඟවීම් නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා. වැසි සමග ඇතිවන සුළං සහ අකුණු අනතුරු පිළිබඳ විමසිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. දදුරුවේ ජලාශය වන්දරුඩු දෙකක්, තබ්බෝ ජලාශය වන්දරුඩු හතරක්, රාජාංගරි ජලාශය වන්දරුඩු දෙකක්, අංගම ජලාශය වන්දරුඩු දෙකක්, ඔල්ගොල ජලාශය වන්දරුඩු හතරක් විවෘත කළ තියෙනවා. මාර්ග අවහිර වීම කිහිපයක් වාර්තා වුණා. බදුල දිස්ත්‍රික්කයේ ඇල්ල වැල්ලවාය මාර්ග 14 කණුව අසල තවමත් අවහිරතාවයකට පත් වෙලා තිබෙනවා. ගාලුපාරේ අම්බලන්ගොඩ මිටියාගොඩ අතර කහව ප්‍රදේශයේ මුහුදේ ඇතුත් රළු ස්වභාවයක් හේතුවෙන් එම මුහුදු ජලය පිටතට පැමිණීම දින කිහිපයක් මුළුල්ලේ අපිට වාර්තා වුණා. තවදුරටත් ජනතාව මේ පිළිබඳ අවධානයෙන් සිටින්න. නායම් ලක්ෂණ පිළිබඳ තවදුරටත් විමසිලිමත් වීම
ඉතාමත් වැදගත් වෙනවා. දීවරංශ අපි දැනුවත් කරා විශේෂම බටහිර මුහුදු කලාපය, දකුණු මුහුදු කලාපය, නැගෙනහිර මුහුදු කලාපය ඇතුළේ මේ සියලු මුහුදු කලාපවල පැරි කිලෝමීටර් 70 80 තරම් තද සුළං සහිත තත්ත්වයන් ඇතිවීමේ විභවයක් ඇති බව දින කිහිපයක මුළුල්ලේ අප අඛණ්ඩව වාර්තා කරා. දැනට එම මුහුදු ප්‍රදේශයන් පිළිබඳ නැවතවතාවක් ජනතාව දීවර හා නාවික ප්‍රජාවත් විමසිලිමත් වීම සහ අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. උපකාරක පන්ති ගුරුවරුන්ට වෘත්තිමය පිළිගැනීමක් ලබා දීම සඳහා අවශ්‍ය නව වැඩපිළිවෙලක් නිර්මාණය කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ උපකාරක පන්ති ගුරුවරුන්ගේ සුහද හමුවකට සහභාගී වෙමින්. බත්තරමුල්ල වෝටර් සේජ්හිදී එය පැවැත්වුණේ. ප්‍රධාන වැඩ කටයුතු තුනක් කරා. පළවෙනි ක්‍රියාදාමය තමයි කර්මාන්ත පූර්වකරණ හැම උපතිසාවතින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල. දෙවෙනි කාරණාව තමයි නව තාක්ෂණය, දැනුම තාක්ෂණය, ප්‍රසෘත තාක්ෂණය, පරිගණක විද්‍යාව, ජනම ජාත්‍යන්තර මට්ටමේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතා. ඒ සියල්ලම අපේ නිදහස් අධ්‍යාපනය තුළ මේ තවම කරුණට ලබා දෙන නවීන අන්නේ තාක්ෂණ විද්‍යාව හැම ප්‍රාදේශීයකම බල ප්‍රදේශයක ස්ථාපනය කළා. ඒ සදා සංකල්පය තාක්ෂණ උද්‍යානයක් විදිහට ආත්මක එතකොට ඒක පැත්තකින් අර ජාත්‍යන්තර තලයේ තාක්ෂණ විද්‍යාවල ඉගෙනුම ලබන මේ පරපුර නව ඩිජිටල් තාක්ෂණයේ නව ඩිජිටල් විප්ලවයේ සමතුලිත බවට පත් වෙලා ලක්ම තිබෙන තාක්ෂණ විද්‍යාවේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න අපි බිස්නස් ස්ටාර්ට්අප් වැඩසටහන තුළ රජයේ මෙලියක් වීමෙන් සීඩ් කැපිටල් ලබා දීලා මූලික ප්‍රාග්ධනය ලබා දීලා අපි බලාපොරොත්තු වෙනවා ඒ හැමෝම වේදිකාවල් වල කතා කරන ඩිජිටල් විප්ලවයේ මහපොළොවේ ක්‍රියාත්මක. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලාංකික මැලේ ජාතිකයන් අතර හමුවක් වැල්ලවත්තේදී ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. දුන්යා මලාහි දුන්යා ඉස්ලාම් සංගමය එය සංවිධානය කර තිබුණා. එහි සභාපති තාන්ශ්‍රී අලි බින් අලි රුස්තාන් මහතා සහ මෙතිඑමතිවරුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. මගේ ප්‍රශ්නය වන්නේ ඈත කාලයේදී අපරට ස්වයං පෝෂිත රටක් සහල් සහ අනෙකුත් ධාන්‍ය වර්ගයෙන් අපනයන කළා. නමුත් අද සියලු දේ ආනයන කරන විට අවදි වන අතර අප සිටීම කනගාටුවට කරුණකි. මේ මිදීමට ක්‍රමවේදයක් තිබේද? අනිවාර්යෙන් බොහොම ස්තුතිය උතුමිය වැඩගත් ප්‍රශ්නයක් ඇහුවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ ජාතික ආහාර අවශ්‍යතාවය අපේ රටේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයෙන්ම නිපදවන්න පුළුවන් දෙයක්. රටේ ජාතික ආහාර නිෂ්පාදනය වර්ධනය කරන්න අපි කටයුතු කරා. ඒ තුළින් රටේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවා වගේ ඇත්තෙන්ම අපි වැඩපිළිවෙලක් හදන්න ඕන ආහාර පිටරට. ඒ නොමිල පෝර දෙන්නේ මේ චංග ගන්න නෙමෙයි. නොමිලේ පෝර දෙන්නේ ජාතික ඉලක්කයක් විදිහේ කියන්නේ. ඒ නොමිලේ පෝර දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපේ රටේ සහල් ලක්ෂ්‍ය ස්ථාන, එළවලු පළතුරු බහුභෝග අවශ්‍යතාවය, සමස්තයක් හැටියට රටේ ආහාර සුරක්ෂිතභාවය. ඒක සපුරා ගන්නට තමා බලයට පැමිණි පසු වැඩිම ආයෝජනය සිදු කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනුවෙන් බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල වැඩිම සංවර්ධනය සිදු කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදී බවයි ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් යාපනයේ සංගිලියන් පාක්හිදී පැවති ජනහමුවකට සහභාගී වෙමින් එම මහතා මේ අදහස් පළ කළා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට විශාල පිරිසක් ජනහමුවට එක්ව සිටියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු ජනහමුව ඇමතුවා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පළාතේ දකින සංවර්ධනය ඇති වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ. කාපට් පාරවල්, ඒ වගේම දුම්රිය මාර්ග, විදුලිය මේ සෑම දෙයක්ම ඇති වුණේ ඒ කාලේ. ඊට පස්සේ මේ ප්‍රදේශයේ 90%ක් පමණ ඉඩම් ඒ අයිතික අයට නිදහස් කළ දුන්නේ මම. මගේ රජයක් යටතේ පළවෙනි
අවුරුද්දෙම මම විශාල මුදලක් ආයෝජනය කරනවා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා. පැහැදිලිවම මේ ආර්ථිකය දියුණු කළා තරුණ තරුණියන්ට විශේෂයෙන්ම රැකියා ලබා දෙන්නට. ඒ වගේම ඔවුන්ව ව්‍යාපාරවලට යොමු කරන්නට මම ක්‍රියා කරනවා. සාමකාමීව එකිනෙකාට අවිශ්වාසයක් නැතිව අභිමානෙන් ජීවත් වෙන්නට සුදුසු රටක් අපි එකට හදමු. මේ මව්බිමට ජය වේවා. ජනතාවට ඉතා හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙන ශ්‍රේෂ්ත්‍රයක් බවට කෘෂිකර්මාන්තය පත් කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති දුරපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඒ මහතාගේ ජනාධිපතිවරණ ජය තහවුරු කිරීමේ ජන හමුවක් අමතමින්. මාතලේ නගරයේදී එය පැවැත්වුණා. ඊට විශාල පිරිසක් එක්ව සිටියා. අන්නාසි ගත්තොත් ලෝකෙ රසවත් මන්නාසි අපිට තිබෙනවා. ගම්මිරිස් ගත්තොත් ලෝකෙ සැරම ගන් ගම්මිරිස් අපිට තිබෙනවා. ලෝකෙ සුවඳවත්ම කුරුඳු අපිට තිබෙනවා. ලෝකෙ රසවත්ම තේ අපිට තිබෙනවා. ලෝකෙ ගුණදායක වෙනසල් අපිට තිබෙනවා. එනිසා මේවා මහා පරිමාණ ගොවි පොළවල් බවට ගොවීන්ගේ සහභාගීත්වයෙන් සමිත බවට අපි මේවා පත් කරනවා. අස්වැන්න වැඩි කරනවා. නම් ගබඩා කරන්නේ. ඇසුරුම් කරන්නේ. ප්‍රවාහනයේ වෙළඳ පොළ මේ සියලු ප්‍රතිපත්තියෙන් අපි කුසකර්මාන්තය දියුණු කරනවා. එනිසා පෙරට ගොවි ජනතාවගේ ජීවිතය නැංවිය හැකිවන්නේ කුසකර්මාන්තය දියුණු කිරීමෙන් පමණක් බව අපි විශ්වාස කරනවා. නිලන හැම අස්වැන්නක්ම පාරිභෝජනය කිරීම සඳහා අවශ්‍ය වන යාන්ත්‍රණයක් අපි නිර්මාණය කරනවා. ඉතාමත් හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙන ශ්‍රේෂ්ඨ බවට කුසකර්මාන්ත අපේ රට පත් කර බවට අපි ඔයගොල්ලන් සාධකයක් දෙනවා. මේ කිසිදු ගුණාත්මක භාණ්ඩයක ගුණාත්මක භාවය පහළ හෙලෙන්න කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් අපේ රටේ ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්නේ නැහැ. ලංකාවේ තියෙන භාණ්ඩවල ලෝකේ ඉහළම මිල ලබා ගැනීමේ ප්‍රතිපත්තිය තමයි අපේ අපනයන ප්‍රතිපත්තිය බවට පරිවර්තනය කරගන්න මතක තමා. විදේශ මැතිවරණ නිරීක්ෂකයන් මේ දිනවල සිය නිරීක්ෂණ කටයුතු සිදු කරනවා. යුරෝප සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් ගාල් ප්‍රදේශයේ නිරීක්ෂණ කටයුතු සිදු කරමින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හමුවේ සාකච්ඡා කළා. And whenever there is a mission launched, there's a call to apply. We are the two long-term election observers. අප දෙදෙනා යුරෝප සංගමයේ දිගු කාලීන මැතිවරණ නිරීක්ෂකයින්. ශ්‍රී ලංකා රජයේ සහ මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුවයි මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණියේ. අපට පවරා තිබෙන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ. දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම දිගු කාලීන මැතිවරණ නිරීක්ෂකයින් යොදවා තිබෙනවා. අප ඉදිරි සති 6ක කාලයක් මෙරට රැඳී සිටිනවා. අපට පවරා තිබෙන්නේ මැතිවරණ ක්‍රියාවලිය සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමයි. එසේම මැතිවරණේ පාර්ශවකරුවන් වන මැතිවරණ බලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, මැතිවරණ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ පොලිසිය මෙන්ම සිවිල් සංවිධාන, දේශීය නිරීක්ෂණ කණ්ඩායම් සහ විශේෂයෙන්ම ඡන්ද අපේක්ෂකයින්ගේ නිරීක්ෂණ කටයුතු මෙහිදී සිදු කරනවා. මිලිටරි පාලනයක් තුළින් මාධ්‍ය නිදහස බලාපොරොත්තු වෙන්න නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය පවසනවා. දිනු නිදහස සුරකිමු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරමු යන මෑයෙන් විශේෂ වැඩසටහනක් කුරුණෑගලදී පැවැත්වීමට ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානය කටයුතු යොදා තිබුණා. ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා ලබා දීම මෙන්ම නිහඬ විරෝධතාවක්ද මෙහිදී පැවැත්වුණා. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ සංවිධානයේ නියෝජිතයන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. පහුගිය ආණ්ඩුවට සාපේක්ෂව ගත්තාම මෙරට ජනතාවට මාධ්‍යවේදීන්ට යම්කිසි නිදහසක් තියෙනවා. ඒ නිදහස ආරක්ෂා කරන්න ඕනේ කියන දේ තමයි තියෙන්නේ. අපි දන්නවා පැහැදිලිවම මහින්ද රාජපක්ෂ කාලය තුළ ජනාධිපති අපේක්ෂාව වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආරක්ෂක ලේකම්වරයා ඉඳදී මෙරටේ මාධ්‍යවේදීන්ට වෙච්ච තර්ජන ගර්ජන අපි පැහැදිලිව දැක්වා. මෙරටේ පුරවැසියන්ට විශාල වගකීමක් තියෙනවා. නිදහසින් පස්සේ ආරක්ෂා කරගන්නපු ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයේ රටේ නැවත ස්ථාපිත කරගන්න මේ ජනාධිපතිවරණය යොදා ගන්න. මොනම තත්ත්වයක් යටතේ හෝ ඒකාධිපති මිලිටරි බලවේගයකට මේ රට නතු කිරීම වළක්වා ගන්න. රට වටේ ගමින් ගමට ගිහිල්ලා ජනතාව දැනුවත් කරමින් මේ මිලිටරි පාලනය බලයටපත් නොවෙන්නට අවශ්‍ය සියලු කටයුතු අපි කරන බව පැහැදිලිව ජනතාවට කියන අපිත් එකතු වෙන්න මේ බලවේගය පරාජයටපත් කරන්න. මේ අතර කිතුණු සහෝදරත්වයේ සංවිධාන කළ මාධ්‍ය හමුවක් රාජගිරියේදී පැවැත්වුණා. එම සහෝදරත්වයේ නියෝජිතයන් කිහිප දෙනෙකු මෙහිදී අදහස් දැක්වුවා. නැතුනේ අපේ අහිංසක ජනතාවයි. පංගුවක් අය කියනවා මේ මැරිච්ච අය වෙනින් සාධාන්‍යයක් ඉෂ්ට කරන්නම් මට ඡන්දය දෙන්න. තව කෙනෙක් නම් මට ඡන්දය දෙන්න කියලා. නමුත් මේ ප්‍රධාන වශයෙන් කියන මේ පුද්ගලයා ඡන්දය දෙන්න කී කී මොකද්ද යගේ යටි අරමුණ? එතකොට මේ නැතුණු ජීවිතවලට පණ දෙන්න යට පුළුවන්ද? මං ගෞරවයෙන් ඒ කියන හැම පුද්ගලයෙකුටම කියනවා මේ දේශපාලනයේ කර උඩ තියාගෙන මේ එදා පාස්කු ප්‍රහාරේ නැතුණු ජීවිතයක සෙල්ලම් කරන්න එපා කියලා.
පාසික ප්‍රහාරයේ රූපවාහිනි සමහර මාධ්‍ය මේ ගෙනියන විදිය ඒකට අපි හිලා දගෙන කතෝලික විදියට ගෝඨාභය රාජපක්ෂ පිටිපස්සෙන් දාලා මෙම මෙහෙයුම කරලා ඉවරලා අද වෙන කට්ටියනේ මේක දාලා අපේ කතෝලික ජනතාවේ හිත බිඳින විදියට හිත බිඳලා එක්සත් ජාතික පක්ෂය යන ඕනේ ඡන්ද සමහරලාට තමන්ගේ පැත්තට හරව ගන්න ගෝඨාභය රාජපක්ෂ දිනවන ඒකකය බවට පත් වෙලා සමාජ චැනල් විශේෂයෙන් කතෝලික ජනතාවෙන් ඉල්ලීමක් කරනවා මේ වෙලාවේ බුද්ධිමත් ඡන්දේ පාවිච්චි කරන්න. දැන් පොත් කිහිපයක් ලුහුඩින්. ජාතික පාසල් අතර පැවැත් වූ හොඳම වාර්ෂික වාර්තායලි දැක්වීමේ තරගාවලියෙන් සමස්ත ලංකා ප්‍රථම ස්ථානයේ දිනා ගැනීමට කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලය සමත් වුණා. එම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත් වුණා. අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය 12 වන වරටයි මෙය සංවිධානය කළේ. ගාල්ල සංගමිතා බාලිකා විද්‍යාලය දෙවන ස්ථානයේ හිමිකරගත් අතර තුන්වන ස්ථානයේ හිමි වූයේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයටයි. සාග් රටවල ශිෂ්‍යබට ප්‍රධාන නිලධාරීන් හා ශිෂ්‍යබට බාලක බාලිකාවන්ගේ සහභාගිත්වයෙන් අන්තර්ජාතික ශිෂ්‍යබට සංස්කෘතික සංදර්ශනය නෙළුම්පොකුණ රඟහලේදී පැවැත්වුණා. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූයේ ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතායි. ජාතික ශිෂ්‍යබට බලකාය වාර්ෂිකව සංවිධාන කරන හර්මන් ලොස් කඳවුරට සමගාමීවයි මෙය සංවිධාන කෙරුණේ. මෙ අතර සර් හෙන්රි ස්ටීල් ඕල්කට් අභියෝගතා කුසලාන බැඩ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් වුණා. මහනුවර ධර්මරාජ විද්‍යාලය එහි අනුශූරතාව දිනා ගත්තා. කොළඹ නාලන්දා විද්‍යාලයේ පැවති තරගාවලියට කොළඹ ආනන්ද, කුරුණෑගල මලියදේව, මාතර රාහුල, ගාල්ල මහින්ද, පන්නිපිටිය ධර්මපාල සහ අම්බලන්ගොඩ ධර්මාශෝක යන විද්‍යාල නියෝජනය කරමින් ක්‍රීඩකයින් එක්ව සිටියා. ඒත් සමගින් අයිටීන් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට අපගේ පැම්පේ පුවත්විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk